ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මානක මිනිස් අයිතිවාසිකම් රැකෙන්න පුළුවන්. ඒ රටේ යුක්තිය ක්‍රියාත්මක වෙනවනම්, ඒ රටේ සාධාරණ ඉෂ්ට වෙනවනම්, ඒ රටේ යහපාලනයක් තියෙනවනම්. මේ විවිධ අවස්ථාවල ඒකයි මම සඳහන් කළේ විවිධ බාධා පැමිණුණු. මම අපේ වාසනාවට පුළුවන් වුණා මේවා ගාදුරට යන්න නොදී මේවා පාලනය කරගන්නට. ඒ වගේම සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනකොටස් අපි එකට ජීවත් වෙලා අපි සමගින් උන්න නිසා තමයි අපිට ලේ බිඳුවක්වත් හොල්ලන්න නැතුව අපිට නිදහස ලබා ගන්න පුළුවන් වුණේ. ඉන්දියාවේ අවට රටවල්වල නිදහස ලබා ගන්නට ජීවිත පූජා කරන්න සිද්ධ වුණා, ලේ හරන්න සිද්ධ වුණා. නමුත් අපේ ජාතික නායකයන්ගේ බුද්ධිය නිසා, දුරදැක්ම නිසා, ඒගොල්ලෝ විනයගරුක බව නිසා අපිට ඒක බුද්ධියෙන් ලබා ගන්න පුළුවන්. නමුත් අපේ අවසනාවට ගත්ත නිදහස ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න බැරි වුණේ අපේ තිබිච්ච ජාතික ආගමික අසමගිය, දේශපාලන අසමගිය නිසා. අද තාමත් අපේ දුප්පත් බවින් මිදීමට සෑම රජයකම සිද්ධ වෙලා තියෙනවා. පරමුවෙන් අපි තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් වුණා. ඒ තොරතුරු දැනගැනීමත් ඒක මිනිස් අයිතිවාසිකමක්. පසුගිය අවුරුදු 4 තුළ පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති වුණා. ඒ කොමිෂන් සභත් ඇති කළේ අයිතිවාසිකම් ලබා දෙන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු බොහෝ ගණනක් තියෙනවා. අද කවදාවත් නැති විදිහට මේ අධීක්ෂණ කමිටු රජයේ දෙපාර්තමේන්තුවලට වඩා අද උනන්දු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පාස්කු සිද්ධියේදී පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච ඒ ඕවර්සයිට් කමිටීස් කියන අධීක්ෂණ කමිටු හරහා විශාල වැඩකොටසක් කළා. අද ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙච්ච කොමිෂන් සභාවක් තියෙන මානව හිමිකම් කටයුතු පිළිබඳ කොමිෂන් සභාව ලංකාවේ. ලෝකයේම තියෙන කොමිෂන් සභා අතරින් ඉතාමත්ම ඉහළම මට්ටමේ ඒ ශ්‍රේණියේ කොමිෂන් සභාවක් වශයෙන් ලංකාවේ තියෙන මානව හිමිකම් කොමිෂන් සභාවට